අපතාවමත් දෙවන වටේ සංවාධත්මක වටේ රැඳී සිටින්නේ ශහන් සේමසිං රාජ්‍යමත්තුමට අවස්ථාව හැමතුමනි පාදුකෙන් ප්‍රියන්ත කුමාර මහතා කතා කරනවා. ප්‍රියන්ත මහතා අයිබෝන්. අයිබෝන් සුබසන්ධ්‍යා සුදේව මහත්තයා බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. හොඳයි අහන්න. මට ප්‍රශ්න තුනක් තියෙනවා අහන්න ශහන් මහත්තයාගේ. පළවෙනි එක තමයි මේ අපේ රාජ්‍යමත්තුමා කැම්පේන් එක වෙලාවේ සුදු ඈන් ප්‍රියදුරෙක් ගැනලා ඉතාමත් බරපතල ප්‍රකාශයක් කළා. අද වෙනතුරු ඒ පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදු වෙනවද? සිදු වෙනවා නම් ඇයි රාජ්‍ය ඇමතිතුමාගෙන් එක කට උත්තරයක් පොලිසිය ගන්න නැත්තේ මේ වෙනකම්? මොකක් හරි ඔබතුමාලාගේ අතරේ ඩීල් එකක්වත් තියනවද? අනික තමයි චන්ති කැමතිතුමා මුදල් අය භාවිත කරයි කියලා මේ සමුන්ගේ ප්‍රතිරූපණක් ගන්න ගොඩක් විවේචන තියෙනවා. ඒ සම්බන්ධව ගන්න ඇක්ෂන් මොනවද? ඊළඟ එක තමයි මේ ඒ අවුරුද්දේ කොළඹ දිස්ත්‍රික්කයේ විචාර රැලියක් තිබ්බා පොජන පෙරමුණ. ඒකට කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරේ විස සහිත කිරිපැකට් දුන්නයි කියලා ආරංචියක් තියෙනවා. ඒ සම්බන්ධ පුළුල් පරීක්ෂණ සිදු කරනවාද අපිට දැනගන්න කැමති කවුද මන්ත්‍රීවරයා කියලා විමර්ශන හරහා දැනගන්න කැමති මේ කවුද මන්ත්‍රීවරයා කිරිපැකට් විස සහිත දුන්නේ කියන එක. ඊළඟට අපිට අහන්න ඕනේ මේ සල්ගුණ ප්‍රසාණයේදී බැසිල් රාජවක් සමතුමා කිව්වා කිසිම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් මේ ආණ්ඩුව සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. ඉතින් අපිට දැනගන්න ඕනේ හකීම් බදුද්දීන් සම්බන්ධයෙන් ඒ ටීම් එකේ කවුරුවක්වත් ගන්නෙත් නැද්ද කියන එකයි හරියටම ස්ථිර වශයෙන් දැනගන්න අවශ්‍යයි. හොඳයි බොහොම සුතියි. බොහොම සුතියි. ප්‍රියන්ත උත්තර දෙන්න. ප්‍රියන්ත මහත්තයා ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ ඉතාලම කෙටියෙන් මම උත්තර දෙන්න. එකක් තමයි මම හිතන්නේ අපි මේ පහුගිය රජය දිගින් දිගටම විවේචනය කර කර ජනතාව බලාපොරොත්තු වෙන දේ ඉටු කරේ නැත්නම් අපිටත් පහුගිය රජයට ඇත් වෙච්ච ඉරණමම ඇත් වෙනවා. ඉතින් මම හිතනවා මේ සුදු ඈන් සංස්කෘතිය සම්බන්ධයෙන් රාජිත ඇමතිතුමාගේ මතයම ඒ ගොතපු කතාවම මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊළඟට චම්පික ඇමතිතුමා මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා සෑම ස්වාධීන ආයතන ස්වාධීන කණ්ඩායම් මේවට පැමිණිලි ඒ කාලෙම යොදලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන මොකද අපි දැක්ක පහුගිය අවුරුදු 4-5 මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු තමයි ආණ්ඩු පක්ෂයට සම්බන්ධ වෙලා කරේ. ඉතින් ඒ ගැන ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. මුජිවර්මන්තුමා මේ කිරි සම්බන්ධයෙන් මේ කාලේ අපේ වාද විවාද තිබ්බා. අපි හිතන්නේ නෑ සාධාරණ පරීක්ෂණයක් වුණා කියලා. ඉතින් මම හිතනවා මේවා ගැන රටේ ජනතාව අවබෝධයෙන් ඉඳීම ගැනත් අපි විශ්වාස කරනවා අපිටත් නිවැරදි රාජ්‍ය පාලනයකට යන්න හොඳ පණිවිඩයක් වේ. ඊළඟට සුදේව මම කියන්න ඕන කාරණා අවසාන ප්‍රශ්න කෙරුවා ප්‍රවෆකේ මේ ඒක ඊටාම පැහැදිලි මෙන්න මේක තමයි මෙතුමන්ලාගේ තිබ්බ සමීකරණය. මේ සමීකරණය තුල තමයි මේ ඔය කතා කරන ජාතිවාදයේ වපුරපු ජාතිවාදයේ මත ඡන්ද දිනන්න උදව් කරපු කට්ටිය හිටියේ. අදටත් මේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය සමග ඉන්නවා. අපි කිසිම හේතුවක් මත සම්බන්ධ කරගන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලි. අපි විශ්වාස කරනවා මුස්ලිම් ජනතාව තුළින් දමිළ ජනතාව තුළින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ නායකයන් බිහිවීම ඉතාම වැදගත්. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බහුතරයක් සිංහල ජනතාව ඡන්දය දුන්න කියන කාරණාව අද මුළු ලෝකෙම පිළිගන්නවා. හැබැයි අපි කිසිම අසාධාරණයක් මුස්ලිම් හෝ දමිළ ජනතාවට සිදු කරන්නේ නැහැ. අපි විශ්වාස කරනවා ඔවුන්ගේ හිත දිනා ගැනීමේ හැකියාවක් අපිට තියෙයි. මොකද අපි සාධාරණ රාජපාලනයකට යනවා. අපි ජාතිවාදය සම්පූර්ණයෙන්ම පිටු දකිනවා. අපි ආගම්වාදයේ සම්පූර්ණයෙන්ම පිටු දකිනවා. මේ රටේ සෑම පුරවැසියෙකුටම නිදහස ජීවත් වීමේ අයිතිය තහවුරු කරනවා. ඊළඟට සුදේව විශේෂයෙන්ම මම කියන්න ඕන කාරණාව තමයි මේ මුජිබර් මන්තුවා මතු කරා මේ අපේ ආණ්ඩුව යටතේ ඝාතන සිදු වුණා කියලා. අපි විශ්වාස කරා රතුපස්වල ඔබතුමාලා මතක් කරපු මේ හලාවත ඊළඟට මේ ආයෝජන කලාපේ මේවා සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරයි කියලා. මැතිවරණ වේදිකාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඇඟිල්ල දික් කරාට එක්සත් ජාතික පක්ෂයට බැරි වුණා මේ සම්බන්ධයෙන් සාධාරණයක් කියලා ඒ අවශ්‍ය නීතිමය කටයුතු කරන්න. හැබැයි මම ඉතාම වගකීමෙන් කියනවා තමුන්නාන්සලාගේ ආණ්ඩුව කාලේ මේ මල්ලඟ තියෙන ලයිස්ට් එකක් ඝාතන 11ක් සිදු වෙලා තියෙනවා බන්දුවා. මම මේ එකෙන් කියන්න යන්නේ නැහැ. එකක් 2017 26 ජනවාරි ඇඹිලි පිටියේදී සුමිත් ප්‍රසන්න මොනසිං ඔහුගේ බිබින්ද සහ ඒ මිත්‍රයන් ඉදිරියේදී කොහොමද ඒ චෝදනාව එල්ලවෙන්නේ පොලිසියට? පැනලා මැරෙනවා. ඊළඟට යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනෙක් ඝාතනය වෙනවා. විජේ කුමාර් සහ නඩරාසා කියන දෙන්නෙක් ඝාතනය වෙනවා. යතුරුපැදියෙන් ඇද්දි වෙඩි තියෙනවා. ඊළඟට 2016 නොවැම්බර් මාසේ සුනන්ද ඩයස්
ඥාතීන් අසල්වාසය ඉදිරියේදී ගම්පහ පොලිසියේදී වදහිංසනයට ලක්වුණ කියලා ඝාතනය වෙනවා චෝදනාවක් තියෙනවා. මේ වගේ බැලුවොත් සුදේව මේ ලයිස්ට්ුවේ 11 දිනක මල්ලඟ තියෙනවා. අර ඉන්දික මතක් කරපු රද්ගම ව්‍යාපාර කේන්ද්‍ර දිනාගේ ඝාතනය. ඉතින් එහෙනම් මන්ත්‍රීතුමා මේ සිදුවෙච්ච ඝාතන සම්බන්ධයෙන් අපි ඔබතුමාලගේ ඉල්ලුවේ සාධාරණ පරීක්ෂණ. අපි මේක ඔබතුමාලා කිව්වේ මේ වගේ අපේ ආණ්ඩුව යටතේ නීති ක්‍රියාත්මක කරන ආයතන විසින් කලහකාරී තත්ත්වයන් මගාරින්න යම් සිද්ධියක් ඇති වුණා නම් අපි ඒ සියු සිද්ධි සම්බන්ධයෙන් වගකීමක් ගන්නවා කනගාටුවක් ප්‍රකාශ කරනවා. හැබැයි ඒක ඔබතුමාලා ඇඟිල්ල දික් කරා ගෝඨාභය රාජපක්ෂ සමිඳි රාජපක්ෂ මම කිව්වේ උද්ඝෝෂණ ව්‍යාපාරවලදී අපේ උද්ඝෝෂණ ව්‍යාපාර මම කියන්නේ ඝාතනයක් සිදු වුණා නම් ඒ ඝාතනය සම්බන්ධයෙන් අපි වගකීම ගන්න අපිට හොඳ නැහැ. ඔබතුමා ඒක කතා කරද්දි මම මේ කතා ගන්න ගෙදර ඥාතීන් ඉස්සරහ මගේ බිරිඳ දරුවෝ ඉස්සරහ මරලා නේ ඒවා. අපි මේ වැංගිල්ල දික් කරලා ඔබතුමාලා ගහන්නු කියන්නේ මං කියන්නේ මෙන්න මේවා තමයි රාජපාලනේ වැරදි. මේවා තමයි රාජපාලනේ වැරදි. එහිඳ මෙන්න මේවා තමයි සෑම රජයක් විසින්ම නිවැරදි කරගත යුත්තේ. එහිඳ මම මේ කියන්නේ හදුවේ ඔබතුමාලා නිතරම මේ ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ කියන දෙන්නට තමයි ඇඟිල්ල දික් කරේ. ඔබතුමාලා පදනම් විරහිත චෝදනා එල්ල කරේ. දැන් අපි දැක්කා රාජිත සේනාරත්නවතුමාගේ රංගනය තුළ හෙට්ටප්පුවම මන්තුමා ඔබ අපේ පැත්තේ එක්කෙනෙක් කරලා ඔබතුමාල ජයග්‍රහණය කරා නම් කොහොම තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙද මේ රටේ. හැබැයි මේ පලිගැනීමේ දේශපාලන පලිගැනීමේ සංස්කෘතියක් අපි නිර්මාණය කරන්නේ නැහැ. ඒ වගේම තමයි නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල කිසිදු දේශපාලන බලපෑමක් සුදේව ඇති වෙන්නේ නැහැ. ඒක අපි වගකීමෙන් ප්‍රකාශ කරන්නේ. මොකද අපි දැක්කා දේශපාලන බලපෑම් කොහොමද ඔබතුමාලා නීති ක්‍රියාත්මක කරන ආයතන වලට ගියේ. අපි දැක්ක දිල්ලුක් ශිරායස් මහත්මියගේ ප්‍රකාශ. අපි දැක්ක FCID එක සම්පූර්ණයෙන්ම හැදුවේ FCID එක රාජපක්ෂවරු ඇතුළු දේශපාලන දඩයමකට. අපි දැක්ක ඒක ප්‍රධානියා කොහොමද ඇවිල්ලා ප්‍රකාශ කරන්නේ. අපි දැක්ක සුහද ගම්ලත් මැතිතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇවිල්ලා කොහොමද ඔබතුමාලා ගැන ඒ ආණ්ඩුවේ ඇමතිවරු ඇවිල්ලා අරලිගහ මන්දිරේ ඉඳලා ප්‍රකාශ කරපු විදිය බලපෑම් කරපු විදිය අපි දැක්ක. හැබැයි අපි කවදාවත් ඒක කරන්නේ නැහැ. හැබැයි අපි විශේෂයෙන්ම බලාගෙන ඉන්නවා මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් කොහොමද යාලා මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. මේ නීතිය සාධාරණව සම්බර ක්‍රියාත්මක කියන්නේ දැන් මේ ස්විස් එම්බසියගේ ප්‍රශ්නේ ඉතා පැහැදිලිව. දැන් ඒක පැමිණිල්ලකුත් එන්නේ නැත්තම් නමුත් මේ කියන වෙබ්සයිට් එකක් මේ ප්‍රවෘත්ති පැමිණිල්ලක් තියෙනවා. මේ කියන්නේ ස්විසර්ලන්ත විදේශ අමාත්‍යාංශය රජයට පැමිණිල්ලක් කළා නේද? රජයට පැමිණිල්ලක් කළා නැහැ මන්ත්‍රීවරයා. කොටින බුජුවර මන්ත්‍රීතුමා ඒ සිද්ධිය සම්බන්ධයෙන් ලංකාවේ පොලිසියට පැමිණිල්ලක් වෙලා නැහැ. හැබැයි දැන් කවුරු හරි මේක ගැන කතා කරන හින්දා රජය හැටියට අපි ඒක වගකීම ගන්නවා. ඇත්ත නැත්ත හොයලා බලන්න. අපි විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලිසියෙන් ඉල්ලීමක් කරන්නේ. මේ වෙනකොටම අපි දන්නවා ඒ CID එක බාර නියෝජ්‍ය පොලිස්පතිතුමා ස්විස්සලන්ත තානාපතිතුමාව හම්බෙලා ඒ අවශ්‍ය පරීක්ෂණවලට සහයෝගය ඉල්ලලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා අපිට ඒ සහයෝගය ලබා දෙයි කියලා. ඒ වගේම තමයි අපේ රටේ ඒ පැමිණිල්ල නිල වශයෙන් පොලිසියට ඉදිරිපත් නොවුණත් අපි විශ්වාස කරනවා නීතිය අහසාමේ ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වෙලා TV footage තියෙනවා, CCTV cameras තියෙනවා, මේවා පරීක්ෂා කරලා ඒ සත්‍ය තොරතුරු අනාවරණය කරයි කියලා. ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. මේක අපේ ආණ්ඩුව. අපි ඔබතුමාලා මොකද අපිට මේ දැන් අපි දැක්කා රජයේ නිලධාරීන් දේශපාලන පලිගැනීම් වලට ආණ්ඩුව භාවිතා කරාම ඔවුන් පලා ගියපු ආකාරය අපි දැක්කා. එතකොට අපිටත් සාධාරණ සැකයක් තියෙනවා, බියක් තියෙනවා. මේ අර 2015 සිදුවෙච්ච කුමන්ත්‍රණ නැවත ඒ ආකාරයෙන්ම වෙනස් මූණුවරකින් සිදුවෙනවා කියන. එහෙනම් කිසිදු හේතුවක් මම කියවන අවකාශයක් අපි ලබා දෙන්නේ නැහැ ජනතාවට සැක හිතන්න හෝ චෝදනාත්මක මුඛයෙන් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට කතා කරයි. මම දැන් බදු සම්බන්ධයෙන් මෙතුමා ප්‍රශ්නයක් ඇහුවා. ඊළඟට බදු සම්බන්ධයෙන් සුදේව ඉතාම පැහැදිලිව මෙන්න මේ chart එක මම ඔබතුමා පෙන්වන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මේ කැමරා ශිල්පියා මේ chart එක දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රජය කාලේ මේ රටේ ජනතාව බදු ගෙව්වා බිලියන 1050ක් රුපියල් බිලියන. ඒ කියන්නේ ගිය ආණ්ඩුව කාලේ මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ ඒ බදු ප්‍රමාණය දෙගුණ වෙලා රුපියල් බිලියන 2077ක් බවට පත් වුණා. හැබැයි මොකද්ද රජයේ ජනතාවට ලැබිච්ච ප්‍රතිලාභ? ජනතාවට සුදේව ප්‍රතිලාභ ලැබුණේ නැහැ. ජනතාවට පීඩනය පමණයි ලැබුණේ. හැබැයි අපි ආණ්ඩුවක් හැටියට අපි පොරොන්දු වුණා මේ බදු පිටින්මිට අපි දැක්ක බදු ප්‍රමාණයන් වෙනස් වෙනවා. ඔබතුමාලා එදාව කතා කරේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරේත් නැහැ. බදු ප්‍රතිපත්තිය තමන්ගේ හිතවතුන්ට අවශ්‍ය ආකාරයට සුදේව වෙනස් කරපු රටක් මේක.
ආර්ථික ප්‍රතිපත්ති 13ක් අවුරුදු 4ක් තුල අරන් ආපු ආණ්ඩුවක් තිබ්බේ අපේ රටේ. අපි වැට් බද්ද 115 100 108ට අඩු කරලා තියෙනවා. ජාතිය ගොඩනැගීමේ බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා මන්ත්‍රීතුමා. ඒ හරහා 109ක වාසියක් ජනතාවට ලැබෙනවා. ඉතින් අපි ජනතාවටත් කියනවා මේ ජනතාවට ලැබිය යුතු ලාභය නොලැබෙන තැන තියෙනවා නම් කරුණාකරලා ඒව අපිට දැනුම් දෙන්න. අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. මොකද මේ රටේ ආර්ථිකය නැවත දුවන්න ඕනේ. 107ක් තිබ්බ ආර්ථික වර්ධන වේගය අද 101.6ට අඩු වෙලා තියෙනවා. ඒ තුල මේ රටේ ආර්ථිකයේ සංකෝචනය වෙලා තියෙනවා. ආයෝජකයෝ ඉන්නේ නැහැ. ව්‍යාපාර කඩාවැටිලා තියෙනවා. ඒ හින්දා අපි මේ ව්‍යාපාර ගොඩනගන්න ආයෝජනය අරගෙන ඉන්න අපේ රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනගන්න අවශ්‍ය වෙන කටයුතු කරනවා. දැන් කොටස් වෙළඳ පොලසු දේව මේ තියෙන බදු සංශෝධන අනුව අපේ මේ අවුරුද්දේ වැඩිම පිරවැඩුම අද ගන්නවා. කොටස් වෙළඳ පොල වර්ධනය වෙනවා. ඒ ඇයි ඒ ආයෝජකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ විශ්වාසයක් ගොඩනගනවා. ඒක එතනින් එහාට අපි කියලා දෙනවා. අපි තමුන්නාන්සලා ගානාවට හදපු ආදායම් බදු ප්‍රතිපත්තිය අපේ රටට ගෙනීම සම්බන්ධව අපි දිගින් දිගටම විරෝධතාවය ප්‍රකාශ කරා. ඒකේ ප්‍රතිඵල අනුව ආදායම් බදු වැඩි වුණා. බදු ප්‍රමාණයන් වැඩි වුණා. දානපතියගේ වෙන බදු ප්‍රමාණයත් අපේ රටේ අහිංසක දුප්පත් මිනිහාගේ වෙන බදු ප්‍රමාණයත් එක සමාන වට්ටමකට අරගෙන ආවා. මේ රටේ අර මම අර පෙන්නපු chart එක අනුව 100ට 100ක් බදු වැඩි වෙද්දි 167ක් බාණ්ඩ හා සේවාමත බදු කිව්වේ. එතකොට අර ඇති නැති පරතරය වැඩි වුණා. මන්තුමා ඊට අමතරව අපි ආදායම් බදු ප්‍රමාණය විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය ගොවියන් නැත්තටම නැති කර බාණ්ඩුවක් මේ රටේ තිබ්බේ. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, පශු සම්පත් අංශය මේ සියල්ලම ආදායම බදු වලින් නිදහස් කරලා තියෙනවා මන්තුමා. ඇයි ඒ? නැවත මේ රටේ කෘෂිකර්මාන්තයට, ධීවර කර්මාන්තයට අපේ රටේ දේශීය ගොවියන් නගා සිටවන්න අවශ්‍ය වැඩි පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. අපේ රටේ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය බරපතල ආර්ථික අර්බුදයකට අද මුහුණ දීලා තියෙනවා. ඔබතුමාගේ අවසන් වෙන අඩිය. ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයේ ආදායම් බදු ප්‍රමාණය 128 ඉඳලා 114 දක්වා අපි අඩු කරනවා. අපි ඔබතුමාලා වැඩි කරද්දි කිව්වක් වැඩි කරන්න එපා කියලා. ඒක විතරක් නෙවෙයි ආදායම් බදු ගෙවන අවම සීමාව ත්‍රැෂෝල්ඩ් එක. ඔබතුමාලා ගෙනාවා ලක්ෂයකට මන්තුවා. ලක්ෂයකට අරගෙන ආවා. ඒ හරහා මේ රටේ ජනතාව දැඩි පීඩාවකට පත් වුණා. හැබැයි අපි ඒක නැවත මාසික ආදායම 250,000 දක්වා නිදහස් කරලා තියෙනවා. නිදහස් කරලා තියෙනවා විතරක් නෙමෙයි 106 112 උපරිම සීමාව 118යි සුදේව. උපරිම සීමාවත් 124 ඉඳලා 118 දක්වා අපි අඩු කරලා තිනවා. අපි මේ දේවල් කරන්නේ මන්තුමා ඔබතුමා ඇහුවා මැතිවරණයක් ඉඳලාද කියලා. මැතිවරණයක් ඉඳන් නෙමෙයි මන්තුමා. මේ රටේ ජනතාවට ජීවත් වෙන්න විදියකුත් නැහැ. අපේ රටේ යාන්ත්‍රණය ආර්ථික වශයෙන් දුවවන්න පුළුවන් වාතාවරණයකුත් නැහැ. මට විනාඩියක් දෙන්න. මම ඊට පස්සේ කතා කරන්නේ. ඊළඟට මේ රටේ තොරතුරු සාක්ෂණයේ සම්බන්ධයෙන් සියලු බදු අපි අයින් කරලා තියෙනවා. ඔබතුමාලා ෆ්‍රී වයිෆයි දෙනවා කියලා වැඩි කරපු විදුලි සංදේශන බද්ද අපි 125කින් අඩු කරලා තියෙනවා. මේ සියල්ල මේ දෙසැම්බර් මාසේ පළවෙනි ඉඳලා ක්‍රියාත්මක කරනවා. ඒක විතරක් නෙවෙයි විදේශීය වශයෙන් වැඩි කරලා වෘත්තීම වශයෙන් කටයුතු කරන මේ රටට විදේශ විනිමය අරන් එන කණ්ඩායම් වල බදු අපි ආදායම් බදු නිදහස් කරනවා. ආර්ථික සේවා ගාස්තුව ඊළඟට ප්‍රාග්ධන ලාභ බද්ද ඊළඟට ණය සේවා බදු මූල්‍ය ආයතන වලට ඔබතුමාලා වෙනම හර බද්දක් අය කරන මේ සියල්ල අපි ඉවත් කරනවා. ඇයි ඒ? රටක් දුවන්න බදු අවශ්‍යයි. හැබැයි අපි ඒ ඉවත් කරන්නේ අපි නිවැරදි රාජ්‍ය කළමනාකරණයක් කරනවා. මට විනාද කළමනාකරණයක් කරනවා. අපි රටේ වියදම අඩු කරනවා. ඇමතිවරු ඇතුළු ඒ ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය, අමාත්‍යාංශ අපි අනවශ්‍ය වේදන් සියල්ල කපාහරිනවා. ඔබතුමාලා කරේ ඇමතිවරුන්ගේ නිල නිවාසන රත්තු කරන්න, අලුත්තරියා කරන්න සහ ඇමතිවරුන්ට වාහන ගෙන්නයි ජනතාවට මේ දෙගුණයක් බදු බර ගැහුවේ. ඒ හින්දා මන්ත්‍රීතුමා අද මේ රටේ තියෙන ඒ බරපතල ආර්ථික තත්ත්වය තේරුම් අරගෙන ඔබතුමාලා නම් ඇවිල්ලා කියන්නේ අර ආණ්ඩුව මෙහෙම කරා, ඒ හින්දා අපිට කරන්න දෙයක් නැහැ. අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. අපිට වගකීමක් අද තියෙනවා. අපි ආණ්ඩුවක් අරගෙන තියෙනවා. අපි ජනතාවට පොරොන්දු මාලාවක් දීලා තියෙනවා. අපේ වගකීම තමුන්නාසලා ගාණ්ඩු විවේචනය කරමින් පවතින නෙවෙයි. අපේ වගකීම අපි ජීව පොරොන්දු ඉටු කිරීම. දෙන්නෙම නැහැනේ. ඔව් අහනතුමා. ආණ්ඩු බලයවට පස්සේ ඇමතිවරු වුණාට පස්සේ දෙන්නෙම නැහැ. නැහැ එහෙම නෙවෙයි. පැහැදිලි කිරීම කරගන්න බැරි වෙනවා. මට අවස්ථාව ගන්න. ඉක්මනින් නෑ. අපිටම දුන්නේ නැහැ. නෑ. ඔබතුමා අහන්න. නෑ මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ ජනතාවෙන් මේක ඉල්ලන්නේ. දැන් ඔබතුමා ඔය කොහොම කිව්වත් ඔබතුමාලා තරුණ ඇමතිවරු කොහොම කිව්වත් ඕකේ ඉන්න ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ වැඩසටහනයි ඔබතුමාලා වැඩසටහන දෙකක් වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ බදු අඩු කිරීම අපි දකින්නේ ඉහලින් කරපු මගෝඩියක් හැටියට. ඒ නිසා ඔබතුමාලා නෑ ඔබතුමාලා මේ තරුණ ඇමතිවරයාට ඔබතුමාලා ඉල්ලන්නේ
ඔබතුමල්ලා මේක වෙනුවෙන් පෙනී හිටින්න මේක මගෝඩියක් වෙන්න ඉඩ නොදී. මන්දතුමා මම නැවතත් ඉතාම වගකීමෙන් කියනවා මේ කිසිම දෙයක රහස් නැහැ. අපි හං කොලේ වහලා ඔබතුමාලගේ ආණ්ඩුව ගැහුවා වගේ ගහන්නේ නැහැ. එහෙම ගැහුවොත් මොකද වෙන්නේ? රටේ ජනතාව තමන්ගේ ඡන්ද බලය අපිට අතුරුද්දව පාවිච්චි කරනවා. ඉතින් අපි කියවනේ අපි මේ රටේ අවුරුදු 10ක් ආණ්ඩු කරලා ආණ්ඩු 10ක් අපි අවුරුදු 10ක් ආණ්ඩු කරලා මේ රටට මහා ධනස්කන්ධයක් එකතු කරලා නමුත් අපේ තිබිච්ච සුළු අඩුපාඩු දැකලා ජනතාව අපිට විරුද්ධව ඡන්ද දුන්නා. අපි අවුරුදු 5ක් විපක්ෂයේ හිටියා. අපි ජනතාවත් එක්ක හිටියා. ඒ අඩුපාඩු පිළිබඳව අපි විවේචනාත්මකව කතා කරා. අපි ඒව නිවැරදි කරගත්තා. අලුත් ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කරා. ඒ හින්දා අපි ඔබට ඉතාම වගකීමෙන් කියනවා. ඔබතුමාටත් මේ බදු ප්‍රතිපත්තියෙන් සහන ලැබෙනවා. මේ සහන මැතිවරණයක් ඉලක්ක කරගත් සහන නෙවෙයි. මේවා ජනතාව බලාපොරොත්තු වෙච්ච සහන. නැවත ආර්ථිකය නුවන් අවශ්‍ය සහන කියන එක අපි තාම පැහැදිලි නැති මුදල් තව තැනකින් ආවරණය කරන්න බලන්න.